මේ තින්ද මේ විදිහට තමයි අපි බර්ත්ඩේ එක සැම දුන්නේ. ස්ලයිඩ් එකේ වෝටර් ස්ලයිඩින් කරන එක ඒකත් හරිම ෆන්. ඊට පස්සේ නෝඩික් සිතින් අද අපි අපේ ෆැමිලිකත් එක් ආවා මේ සමර් කෑම්ප් එකේ ටුවර් එකක්. ඉතින් අපි මේ දස්ස ස්වීඩන වල ඔයගොල්ලෝ දන්නවා සමයක දිගටම නිවාඩු. ඉතින් මේ නිවාඩු අනිවාර්යෙන් ගන්න ඕනේ මේ සමයකේ මේ ස්වීඩන වල. ඉතින් අපි දැන් ඇත්තටම නිවාඩු දවස් කීපකට වෙන වෙනම කරලා තමයි ගන්න. ඉතින් ඉතින් දැන් මේ අපි බෝල්ටික් ටුවර් එකකුත් යනවා ඊළඟට. මේ දැන් අදාව මේ සමර් කැම්ප් එකට දවස් 3ක් විතර ගත කරලා යන්න. ඊළඟට ඇත්තටම අපේ තෙනුජගේ බර්ත්ඩේ එකක් තියෙනවාද, ඒ ඉවෙන්ට් එකක් කරනවා මෙහි ඉඳගෙන පොඩියට. ඉතින් දැන් මේකේ තියෙන මෙතෙන්ට ආවට පස්සේ වෝටර් ස්ලයිඩ්ස් තියෙනවා, මුහුදේ නාන්න තියෙනවා, කයාකින් කරන්න කියලා හිතන් ඉන්නවා. ඒක තාම ෂුවර් නෑ. ඒ වගේ මේ වැඩ කරනවා කද කරන්න හිතන් ඉන්නවා. ඉතින් බලමු කට්ටියත් එක්ක. ඉතින් මේ වගේ තමයි මේ අපේ සමර් කැම්ප් එකේ තියෙන මේ පේන විදිය ඔයගොල්ලන්ට. ඉතින් මෙතන මේ ඔයගොල්ලන්ට පේන ඇති ලස්සන වෑන් නැත්නම් මේ කැරවෑන් වගේ නවත්තලා තියෙනවා. ඔන්න වගේ තමයි තියෙන්නේ මේ මෙහාම පස්සේ. ඉතින් අපි යමු ඉස්සරහට මේ තමුණාද බලන් තියෙන කලි. ඇත්තටම අද අපේ දෙවෙනි දවසේ. දැන් පොඩ්ඩක් උදේ නැගිටලා දැන් පොඩ්ඩක් එළියට ආවා. මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකේ මොනවද කරන්න කියලා හඳුන්වලා දෙන්න. දැන් මෙන්න මේ වගේ මේ කැරවෑන් වල ඇවිල්ලා තමයි ගොඩක් අය මේ මෙතන මේ සමර් වැකේෂන් එක ගත කරන්නේ. මේක ඉතින් අර ඕල දන්න මේ සමර් වැකේෂන් එක හින්දා ගොඩක් අය තමාඩු ඉතින් රටින් පිටවන් වෙන්න වගේ නැති අය මෙන්න මේ කැරවෑන් වල වගේ ඇවිල්ලා එහෙම නැත්නම් මේ මෙතන ටෙන්ට් එකක් ගහගෙන සාමාන්‍ය සතියක් දෙකක් එහෙම නැත්නම් මාසයක් වගේ කාලයක් මෙතන ඉන්නවා. ඉතින් මේක තමයි ඉතින් මේගොල්ලන්ගේ සංස්කෘතිය. වැකේෂන් සංස්කෘතිය කියන්නේ මේකයි ඉතින් ඇත්තටම. අර මං කලින් කිව්වාගේ ඉතින් මේගොල්ලෝ වැකේෂන් එක ගත කරන සමහරට මෙන්න මේ වගේ කැරවන් යනවා සමහර ෆැමිලිස්. ඉතින් මේ තියෙන්නේ අපි හිටපු සම හවුස් එක. සම හවුස් එකට මේ ස්වීඩිස් වලින් කියන්නේ සොමර් ස්ටුග කියලා. සොමර් කියන්නේ සම කියන එකමයි. ස්ටුග කියන්නේ ඇත්තටම කොටේජ් එහෙම නැත්නම් කැබින් කියන වගේ අර්ථයක් තමයි එන්නේ. ඉතින් මේකේ රෑට සහ හවස් වෙද්දී සහ එහෙම නැත්නම් දවල්ට පේන විදිහයි පොඩි වෙනසකුත් තියෙනවා. හැබැයි මේ ස්වින් වල සමයක හින්දා මේ රැට ගොඩක් අඳුර වැටෙන්නේ නැති මේ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ එළිය පේන්නේ මේ සම හවස් එකෙන් එළිය බලුවම පේන්නේ මෙන්න මේ වගේ විදිහට තමයි. ඉතින් අපි යමු වීඩියෝ එක ඉස්සරහට අපි කරපු ඇක්ටිවිටීස් මේ සම හවස් එකේ ඉඳලා බලන්න. ඉතින් සමහ සමහ ඔස්සේ ඇතුළේ ගත්තොත් අපිට පොඩි කාමර දෙකක් තිබ්බා.
එක රූම් එක මෙන්න මේගේ බංක බෙට්ටුනක් දාලා තිබ්බා. ඇතරම මේ තුනෙන් දෙකක් නම් යූස් කරෙත් නෑ. මේ තියෙන අපි අනෙත් රූම් එක, ඒ රූම් එකත් හොඳට තිබ්බා. සම හවුස්වල දෙන විශේෂත්වය තමයි අපිට මේ ඇඳවල්ලට රෙදී කොට්ටෝර වගේ දේවල් ගෙදරින් දාගන්නට. මොකද සමහර අය ඇවිල්ලා මේ සම හවුස්වල ගොඩක් කල් ජීවත් වෙනවා. ඒකෙන්ද හොටල්වල වගේ අර ෆුල් ෆර්නිෂ් විදිහට මේ ඇඳවල් හදලා ක්ලීන් එකට නයිට් නීට් එකට තියලා තියන්නේ මේ සම හවුස්වල. අනේක විශේෂත්වය මේ සම හවුස්වල මේ ස්වීඩන් වල. ඊළඟට මේ තියෙන ලන්ච් ඇන්ඩ් ඩයිනින් රූම් වගේ තමයි මේ මේ හරිය මේ පේන තියෙන්නේ. ඉතින් මේක හරිම පොඩි ගයක් බට් හරිම කම්ෆර්ටබල් එකේ ඉන්න පුළුවන්. මේකේ ඕනනම් මේ හීටර්ස් තියෙනවා, ඉන්ටිගේටර් ඕන ඕන් කරගන්න පොඩි බාත්รูම් එකක් තියෙනවා. මේකෙන් සමහයක ආවන් පස්සේ අපිට හදන්න හැම දෙයක්ම තියෙනවා. අනිත් එක වැදගත්ම දේ තමයි මේකේ කුකින් ඉක්විප්මන්ට්ස් තියෙනවා මෙන්න මේ වගේ. මේකේ හද වලාන් තියෙනවා, පීසා බේක් වගේ කරගන්න මේකේ දේවල් ගොඩක් තියෙනවා. හැන්දි ගෑරු ෆෝන් එකක් මෙතන තියෙනවා. ඉතින් සමයකට ආර පස්සේ කෙනෙකුට කැම ටිකක් හදාගන්න ඕන නම් අපිට අරන් ගන්න තියෙන එඩියෙන් මේ මොන හරි කැම හදන්න අවශ්‍ය බටු විතරයි. මේ සම හවුස් එකේ තමයි අපේ තෙනුජ පුතාගේ බර්ත් එකත් අපි සැඹරුවේ. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි බර්ත් එක සැඹරුවේ. ඔයගොල්ලෝ බලන්න, ඔයගොල්ලෝගේ අඳුරන දන්න කෙනෙකුත් ඉන්නා මේකේ මේ වීඩියෝ එකේ. අපිත් එක්ක ගිය අපේ මගේ හොඳ යාළුවෙක් මේ එයත් ඉන්නවා. මේ බලන්න අඳුරනවාද කියලා මේ වීඩියෝ එක ඉස්සරහට ගියාට පස්සේ. ඉතින් අපි මෙන්න මේ විදිහට තමයි අපේ බර්ත් එක සැඹරුවේ. Happy birthday to you, happy birthday to you, happy birthday dear Tenuja, happy birthday to you. කෑම බඩු ඔක්කොම ඉතින් අරන්ගෙන ඕනෙද ගොඩක් ලොකුවට මේක ඕගනයිස් කරගන්නත් බැරි වුණා. හැබැයි ඉතින් නරකත් නෑ. ඉතින් කෑම හොඳ රහට තිබ්බා.
ඉති මගේ යාලෝ ඉසුරලයිකටලි අපිත් එක මේ ටුවරකම ලා තිබ්බති ඒගුලට රදනා කරාපි වාසංකයි ලැගෙදරවා අපේ ගෙදරනය සාමක ඊට පස් ඉතින් කට්ටියකුව මේ කෑම් බඩු තියෙනෙද ඔක්කොම පොඩි පිසයක් හදනිගට වස්ස ම මේ හැදුව මේ පොඩි පිස එකක් එකත් හොඳර රහට තිබ්බ ඉතින් අර ගෙදර හදනවා එමනත්තම් රස්ටෝරන්ට හදනවාගේ ඉතින් බටු ගොඩක් ගෙනත් තිබුණ ඇති මේ පුළුවන් ඉදර මේ සාමානය හොඳර හැදුව පිස එක හොඳර රහර තිබ්බ මේන්න පෙපරෝනි බෙල් පෙප වගේ කෑම් ජාති ගොඩක් මදාලා ඇද ඉතින් මේ පිස එක ඉතින් පිසේ කාලා ඉතින් කට්ටියෙන් ගොඩක් හොඳ කම්පලිමෙන්ට් සාමට ඉතින්ට මෙ මේ වගේ තම හදල වරුණහන් පස මේ පිස එක තියෙන්නේ ඉතින් ඔගොල කැමතිනම් මේ පිස එකට මේ ලයිකයක් කොමෙන්ට් අදා යන්න එක තුලා ඉන්න කට්ටත්තක මේ භාභික පටගන්න ඇත්තට මෙතන දැන් හම අපිට යහ පැත්ති ස්රහයින් පස තියෙන්නේ මේ බෝල්ටික් සී එක පෙන්නන්නවාල්ට තින බෝල්ටික් සී එක ඉඳගෙන අයින්න දගෙන මේ භාභිකය පටගන්න හදන්නේ කට්ටියක් දැන් එනවා ඊට පස්සේ නාන්න ගිහිල්ලා අර ස්ලයිඩ් එකට එහෙම පොඩ්ඩක් ගිහිල්ලා වෝටර් ස්ලයිඩින් එකක් තියෙනවා මෙතන ඒකට ගිහිල්ලා පොඩ්ඩක් පටන් ගන්න හදන්නේ මෙතන දැන් ඉතින් අනිත් කට්ටිය එනකම් මගේ ලොකු පුතා තෙදසුයි මායි මේ බාබිකි මැචින් එක පොඩ්ඩක් පිරිසුදු කරලා මේක තින පරණ අලු වගේ වයින් කළ දාලා මේක පොඩ්ඩක් හදාගර හදාගත්තා ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අඟුරු දාලා ඒ විදිහට මේක පත්තු කළා ඉතින් බාබිකු එකක් හදන්න පුළුවන් විදිහට හදාගත්තා ඊට පස්සේ ඉතින් අතර මේකේ උඩනම් පොඩ්ඩක් උණු තියෙන හින්දා මේක උඩින් දැලත් තියලා තමයි අපි මේ බාබිකු එක දාන්නේ කට්ටිය එනක මායි මගේ ලොක පුතයි මේ විදිහට බාබිකියු ඔක්කොම හදලිවර කරා ඔන්න දැන් ඉතින් මගේ අපි අනිත් ෆැමිලි එකයි අපේ වයිෆ් අනිත් බබාල ඔක්කොමත් එක්ක අපි මෙන්න මේ විදිහට තමයි මේ බාබිකිය එක හදලිවර කරගෙන කෑවේ මේනේ ගූස්ලා හැතර මේ මෙතන වැවක් වගේ මේ වතුර වගේ තියෙන හින්දා මේගොල්ලෝ එනවා මේ මෙතෙන්ට මේකේ කෑම තනකොළ වගේ කන්න මේ හරිම ලස්සන. ඉතින් ඊට පස්සේ අපි පවුලේ හැමෝමත් එක්ක ආ මේ බීච් එකට පොඩ්ඩක් රැල්ලක් නන්න ඇති මේ බෝල්ටික් බීච් වල ඔයාලා දන්නා මේ රැලි ගහන්නේ පොඩි බීච් එකක් මේ බෝල්ටික් බීච් එක තියෙන ස්වීඩනුයි ලැත්තේ අලිතුවේනියා එනත්තම් පෝලන් අතර තියෙන පොඩි නැරෝ බීච්චයක් මේක එක හැබැයි නැව්ේ මත් යන්න පුළුවන් මේ හැබැයි ඉතින් මේක රැලි ගහන්න මේ වතුරත්ත ලංකාගේ ලුණු රස නෑ ඉතිවලට පේන ඇති දැන් මේ පාත්‍යෝ සෙට් එකම මේ හවස වතුට පහිනම් මේ මාට් පාස්ටයක් යන වගේ තමයි පේන්නේ හරිම ලස්සනයි මේ දර්ශනය බලන්නක මෙන්න මේකත් Thank you.
ඉතින් ඔය විදිහට තමයි අපේ පළවෙනි දවස ඇත්තටම නිමා වුණේ. ඉතින් දැන් අපි මේ දෙවනි දවසේ හදන්නේ කට්ටියත් එක්ක මේ බීච් එකට ඇවිල්ලා නාන්න. ඇත්තටම මේකත් හරිම ෆන් අත්දැකීමක්. බෝල්ටික් සීයේ නානෝ කියන එක ඉතින් සමහරලාට ඉතින් පොඩ්ඩක් චැලෙන්ජින්. මොකද සමහරලාට මේ සමයක වුණාට මේ වතුර ටිකක් සීතලයි. නැත අපි වාසනාවට ගත වෙච්චර වතුර සීතල නැහැ. ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් 22 ඩිග්‍රීස් වගේ. අපේ ෆැමිලි එකයි අපිත් එක්ක ආපු අනිත් ෆැමිලි එකයි දෙගොල්ලෝ එකතු වෙලා මේ දැන් මේ හොඳට නාගත්තා. ඉතින් මේ වතුර ටික ඉතින් සාමාන්‍යයෙන් මේ අපිට මේ සුවින් වල සීතල නිසා මේ වගේ වතුර පහරක බැහැලා නානේ නවස්තා අඩුයි ලංකාවේ වගේ. ඉතින් ළමයින්ටත් මේක හරිම ෆන් අත්දැකීමක්. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ මේ අර වෝටර් ජම්ප් කරන්න පුළුවන්, මේ අර උඩට නැගලා පල්හැට වතුරට පයින්න පුළුවන්, ඒ වගේ ඇක්ටිවිටිස්ත් තියෙනවා. ඉතින් මේක හරිම ෆන් ප්ලේස් එකක් අපි හිතුවට වඩා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ තවත් කරන්න තියෙන අපිට වැදගත්ම වැඩ දෙකක් තියෙන. එකක් තමයි මේ පිටිපස්සේ තියෙන මේ වෝටර් ස්ලයිඩ් එකේ වෝටර් ස්ලයිඩින් කරන එක. ඒකත් හරිම ෆන්. ඊට පස්සේ මේ කයාකින් කරන එක. කයාකින් කරන එක නම් අපි කරන්න ගියේ නෑ. මොකද මේ එතනට ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හිටියේ නෑ. අපිට ඒක ඉන්ස්ට්‍රක්ෂන් ඔක්කොම දීලා තියෙනවා. බෝඩ් එක දාලා අපිට බාකෝඩ් එක ස්කෑන් කරගෙන සල්ලි ගෙවලා වගේ යන්න තියෙන්නේ. බට් අපි කලින් අත්දැකීමක් නැති නිසා කයාකින් වලට ඒක කරන්න පොඩ්ඩක් බය වුණා. මොකද බෝට් එක කැප්සයිස් වුණොත් මට පිනන්න පුළුවන්, අනිත් අයට පොඩ්ඩක් බය නිසා මම ඒ රිස්ක් එක ගන්න පොඩ්ඩක් බය වුණා. මීට අමතරව මෙතනට ආවට පස්සේ පොඩි ළමයින්ට ප්ලේ කරන්න ඒරියාසුත් සෑහෙන තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඒරියා එක කොන්න ඒගොල්ලන්ට බෝල් එහෙම නැත්නම් මේ වගේ ප්ලේ ඇක්ටිවිටියක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තව වෙනම ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඒකේ ස්ලයිඩින් ඒ වගේ ගොඩක් ඇක්ටිවිටි ගණනක්ම තියෙනවා. මේ ඉතින් ඒගොල්ලෝ ගොඩක් එන්ජොයි කරයි කියලා මට කිව්වා ඉතින් මේ මේ ට්‍රිප් එකේදී. Yeah, that plant is... That plant bag... Some poisonous plants. Yeah, that poison, that plant is nothing to joke around. At the moment, now, I was going to throw it. It was my mother's wild, you good. ඒ ස්වීඩිෂ් වලින් කියන්නේ ස්මල්ට්‍රෝන්. ස්මල්ට්‍රෝන් ඒ කියන්නේ ස්වීඩිෂ් වලින් වල්ස්ට්‍රෝන්. Thank you.
ඉතින් මේ ස්ටොක්හෝම් අවට තියෙන පස් කැම්ප් එක තියෙන්නේ නිනශාම් කියන ඒරියා එකේ. ඒ ඒරියා එකට එන්න ඕන නම් කෙනෙකුට ඇත්තටම මේ ඔයාලට ඕනම් පෙන්දල් ටොක් එකක් ගන්න පුළුවන් මේ නිනශාම් දක්වා එන. එහෙම නැත්තම් ඔයාලට කායකේ විනාඩි 43ක් වගේ යනවා මේ ඩ්‍රයිව් කරන්න. ඉතින් ඇත්තටම මේ පාරත් ලස්සනයි. මේ ගමන ඉතින් ඇවිල්ලා මේ මේ වගේ විනෝදයෙන් ගත කරලා යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ ස්ටොක්හෝම් අපට ඉන්න ඕන නම් එහෙම නැත්තම් මේ ස්වීඩන් වල කොහේ හිටියා වුණත්. ඉතින් මේ ප්‍රෙස් කැම්ප් එකේ රිසෙප්ෂන් එකට යන්නත් අපි අමතක කරේ නෑ. ඒ රිසෙප්ෂන් එකේ තියෙන පොඩි බබලට සෙල්ලම් බඩු ගන්න මැෂින් එකක්, ඒගොල්ලෝ සෙල්ලම් බඩු ගොනිකුවා. ඉතින් එතන ගිහිල්ලා සෙල්ලම් බඩුත් අරගෙන එතන පොඩ්ඩක් විනෝදලා ඊට පස්සේ අපි ෆස් කැම්ප් එකේ තියෙන රෙස්ටෝරන්ට් එක ලස්සන එකකින් ඩින්න එකත් අරගෙන එදා දවස් ඉවර කරා. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකෙත් ඉතින් ඔයගොල්ලන්ට අයිස්ක්‍රීම් තියෙනවා, පීසා තියෙනවා, ඕනෑ රෑට ඕඩර් කරලා ඕනනම් ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ඉතින් අපේ මේ නිනශාම් ෆස් කැම්ප් ටුවර් එක අපි අවසන් කළේ. බල මේ වීඩියෝ එක කැමතුණා නම් මගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. අනාගතයේත් මේ වගේ ලස්සන වීඩියෝ වලට ගණනාවක් අරගෙන ඉතින් නැවතත් මෙවැනිම වීඩියෝකින් අපි ළඟදිම හමු වෙමු. ඉතින් ඔයාලට සුබ දවසක්. ජය වේවා.